ඉතින් වෙනද වගේම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මම වීඩියෝ එක යන්න කලින් දෙයක් කියන්න ඕනේ. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් යට තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ YouTube channel එක subscribe කරලා ඊට සි හැපැත්තෙන් මතුවෙන පොඩි bell icon එකත් click කරලා තියාගත්තොත් අපි විතරක් දාපු සෙනින් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකට යමු. ඔයාලට මතකයි මම මේ මීට දවස් කිහිපයකට කලින් දැම්මා වීඩියෝ එකක්. කාටුන් එකක් හදනවට ඔයාලා කැමතිද කියලා. හරිද? මම කිව්වා ඔයාලගේ වැඩිම ප්‍රතිචාර අනුව මම කාටුන් එකක් හදන විදිය කියලා දෙන්නම් කියලා. ඊට පස්සේ ඔයාලා ඒකට කමෙන්ට් කරලා තිබ්බා කැමතියි කියලා. මම ඒක නිසා මේ කාටුන් එකක් හදන විදිය තමයි අද වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ. ඔයගෙන හදන විදියම කියලා දෙන්නේ නැහැ. හදන විදිය පැහැදිලි කරලායි ඇප් එක ඇප් දෙකයි ඔයාලට මේ වීඩියෙන් පෙන්වන්න හදන්නේ. ඔයාලා මතක ඇති මේ දිනේ කමෙන්ට් දින 18ක් විතර දිනවා. ඔයාලා ගොඩක් කට්ටිය කිව්වා කාටුන් වීඩියෝ ගේනවට කැමතියි කියලා. ඔයාලා කිව්ව ගොඩක් කට්ටිය කැමති. ඉතින් මේ මට කමෙන්ට් කරපු ඔක්කොටම thank you කියලා ඉතින් මම කියනවා හදවතින්ම. මම ඉතින් ඔයාලට පොරොන්දුනා වගේම දැන් කාටුන් එක හදන ඇප් දෙකයි හදන විදිය චුට්ටක් මම කියලා දෙන්නම්. ඔයාලා චුට්ටක් ඒක බලලා ඉගෙන ගන්න. මොකද මේක මේ වීඩියෝ එකේදීම කියලා දෙන්න අමාරුයි මුලේ ඉඳලම. කියන්නේ ඔයාලට මම චුට්ට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. මට ඔයාලට එක ඇප් එකක් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න හැදුවේ. මෙන්න මේ මම මේ කාටුන් එක හැදුවේ. මේ ගැන විතරයි මම ඔයාලට කියලා දෙන්න හැදුවේ. මම ඕක ගැන විතරේ ඔයාලට කියලා ඔය කාටුන් ඔය විදිය කාටුන් හදන ඇප් එක ගැන විතරේ මම ඔයාලට කියලා දෙන්න හිටියේ. මම මේ දැන් වීඩියෝ දා ටික දවසක් යනකොට මට තවත් ඇප්ලිකේෂන් එකක් හම්බුණා. ඒ වගේම කාටුන් හදන්න. ඒතර කාටුන් හදන ඇප්ලිකේෂන් දෙකයි. ඔයාලේ දෙකම යූස් කරන්න පුළුවන් වුණා. තවත් කාටුන් හදන ඇප්ලිකේෂන් සුපිරි ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා. මම ඒවා පුළුවන් වුණොත් ඉදිරියට මගේ channel එකෙන් ගේන්නම් ඔයාලා. තව මට thank you ඔයාලා මාව subscribe කළා. පැය 4000 subscribe 1000 හදලා කොහම හරි ඔයාලා මාව AdSense කියන තැනටත් ඔයාලා මාව ගිනිච්චා. දැන් මට YouTube එකෙන් සල්ලි හොයන්නත් පුළුවන්. thank you. අද තමයි එකත් හම්බුනේ. එහෙනම් වීඩියෝ එකේම තව වීඩියෝ එන කලින් කියන්න ඕනේ මේ මම link short කරලා තියෙන්නේ. කියන්නේ මම app download කරන link දෙකම මම වීඩියෝ පහල description එකේ දාලා තියන්නම්. ඒ දෙකම short කරලා තියෙන්නේ. ඔයාලේ link එක click කරාට පස්සේ මේ විදිහටයි. ඊට පස්සේ මේ විදිහට තප්පර 5ක 3ක 2ක විතර ad එකක් පෙන්නයි. මේ ad එක දැන් ඉවරයි. දැන් ඊට පස්සේ වාරදී මෙතන මෙම යටට යන්න. ඊට පස්සේ මෙතන get link කියන්නේ අන්න ඒක click කරන්න. එහෙම click කළා මේ ලින්ක් එක හරහා ගිහලා ඊට ගෙට් ලින්ක් දුන්නාට පස්සේ පුරුවන් වාට මේ ප්ලේ ස්ටෝර් එකේ ඊටස් මේ ඇප් එක ඕපන් වෙයි. ඊට පස්සේ ඉන්ස්ටෝල් කියන බටන් එක දීලා ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. අනිත් ඇප් එක නම් මං හිතන්නේ ඒක නම් මට මතක හැටියට අනිත් ඇප් එක නම් ප්ලේ ස්ටෝර් එකේ නැහැ. මේ ඇප් එක විතරයි ප්ලේ ස්ටෝර් එකේ තියෙන්නේ. අරක මං මතක හැටියට නැහැ. ඒක මං Google එකෙන් ගත්තේ. අනිත් ඇප්ලිකේෂන් නම් ගොඩක් වැඩ කරන නම් අපි ප්‍රෝ එක ගන්න ඕනේ සල්ලි දීලා ෆ්‍රී ගන්න එකේ සාමාන්‍යයෙන් වැඩ කොටසක් තමයි කරගන්න පුළුවන්. කොමාරි ඇප් දෙකෙන් ඩවුන්ලෝඩ් කරන ලින්ක් දෙක මම වීඩියෝ කෝල් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඇප් දෙකම ඉන්ස්ටෝල් කරගන්න. මම මුලින් මෙන්න මේ වීඩියෝ එක හැදුවේ. මේ වීඩියෝ එක මේ මෙන්න මේ වීඩියෝ එක හදපු ඇප් එක ගැන මම මුලින් කියලා දෙන්න. මම මේ විදිහට ඇප් එක එනම් ඕපන් කරගන්න. මම සුට්ට සවුන්ඩ් එක අඩු කරගන්න නැත්නම් ඉතින් වීඩියෝ එකට පොඩ්ඩක් අවුල් යනවා. මේ විදිහට තමයි ඉතින් ඕපන් වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. ඉරිසෝ මෙන්න මෙතන සෙටින් ලකුණක් තියෙන මෙන්න මෙතන අන්න ඒක ක්ලික් කරන්න. ඉරිස් මේ වෙන ඇප් ක්‍රෙඩිට්ස් ප්‍රයිවසි පොලිසි ඒ විදිහ මේ ඔප්ෂන් ටික මෙතන තියෙන. ඉරිස් මෙතන තියෙන ෆුල් මොඩර්න් සිම්පල්. මේකෙන් පුළුවන් ඔය අත්ත නම් මන කකුල නම් මන ඔයාලා විදිහට හරවන්න. ඒකේ ඔයාට ඕන විදිහට يعني අත්ත නම් මන හෙල්ලෙනේ ඔයාට ඕන විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන් මේ ෆුල් කියන එක මිෂන් එකෙන් ගියොත්. මේ සිම්පල් කියන මිෂන් එකෙන් ගියොත් ඒවා අත්ත නම් මන ඔටෝමැටිකලි මෙහෙම හැර වෙනවා. ඒ නිසා ඔයාට වැඩි දෙයක් කරන්න නැහැ. නෝමල් එකකින් ඔයා මුලින්ම මේක පාවිච්චි කරන කෙනෙක් ඉඳලා සිම්පල් එකෙන් යන්න. සිම්පල් එක ක්ලික් කරලා මෙන්න මේක දෙන්න ඊතලේ. මේ දෙකම ඔයා ටෙස්ට් කරලා බලන්න. මේ මම මේක කියලා දුන්නාට පස්සේ වීඩියෝ කෝල් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දෙකෙන් ගිහිල්ලා. ඊට පස්සේ මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහ ලස්සන ඉන්ටර්ෆේස් එකක් ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කැමති ගේම් තුන එකක් තෝරගන්න. මම මේ මැද එක තෝරගන්න.
ඉරි සාර මෙන්න මේ වගේ ඔප්ෂන් ගොඩක් එනවා. ඔයාට ඕන නම් පුළුවන් මේව තව වැඩි කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් මේවා අඩු කරගන්න පුළුවන් මේව කපලා. ඒ කියන්නේ කාටුන් එක කොට කරගන්න පුළුවන් මේ විදිහට. හරිද? මම තුනක් තියාගත්තේ ඒ දික් කරගන්න කාටුන් එක ලොක් කරන්න ඔක්කොම පුළුවන්. ඉරි සාර දින මේ පෙස්ට් එක උඩ ක්ලික් එකක් දාන්න. මේ විදිහට ඉතින් ඕපන් වෙයි ඉතින්. දැන් මෙහෙම එනවා ඉතින් මේ මම නිකන් ඇද්ද බලුගුට්ටක් ඔය කාටුන් එකක් ඒකත් තියෙනවා තාම මෙතින් බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරන්න ඔයාලා පුළුවන් නැත්නම් මෙතන ඩ්‍රොයින් කෙනෙක්ගෙන් ගිහලා ඔයාලා චිත්‍රයක් ඇදලා චිත්‍රේ කාටුන් එකට හරවන්නත් පුළුවන් නැත්නම් මේ මම මොකක් හරි එකක් මෙහෙම තෝරගන්න මම මේ ක්ලික් කරගන්න ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක දැන් ඊට සෝයාගෙන ආනවා මොකද්ද කැරක්ටර්ස් ටික මේ කාටුන් එකේ ඉන්න ඕන කැරක්ටර්ස් ටික මම නිකන් දෙන්නෙක්ව ගන්න පස් දෙනෙක් විතර ගත හැකි මේ මෙච්චරක් ගත හැකි මයිද දෙන්නේ කෝ සිලෙක්ට් කරගන්නම් ඔයාලට කාඩ් ටැග් නිකන් පෙන්වන්න ඕනේ ඉඳා ඊට පස්සේ මෙන්න මේ ඊතලේ ක්ලික් කරගන්න ඊට පස්සේ මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට මුං හරි ගස්සගෙන ඔයාලට අවශ්‍ය විදිහට කරන්න ඕන විදිහට කාටුන් එක මොකද්ද වෙන්න ඕන ඔයා හිතේ මූලෙන් හිතාගෙන මේ ස්ටාර්ට් කියන බටන් එක ලබා දෙන්න ඊට පස්සේ මේක රෙකෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේක රෙකෝඩ් වෙනවා ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය දේ දැන් කරගන්න රෙකෝඩ් වෙනකොට යාළු දෙන්නෙක් තියාගෙන වොයිස් එක දෙන්න මෙයාට යාළුවේ මෙයාට යාළුවෙක් විදිහට වොයිස් එක දෙන්න අඩෝ කොහොමද මචං හොඳින් ඉන්න මචං ඒ විදිහ මාක් කරේ කාටුන් එකක් හදන්න වාගේ වොයිස් එක මේම තමයි වොයිස් එක දෙන්න දීන්නේ කොහොමද බං මොකද වෙන්නේ නෑ නෑ බං මං හොඳින් ඉන්නවා එහෙමද මං බෝලයා ගෙවල් පැත්තේ ඉන්නේ හිටියේ හා හා වරෙන් වරෙන් අනේ ඒ විදිහට වොයිස් එකක් දීලා ගානට මේ කාටුන් එක හදාගන්න ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ ඉතින් මේක පට්ටම ලේසි කියලා තමයි ඉතින් මට කියන්න දෙන්නේ. දැන් මේක ලෝඩ් වෙලා ඉවරයි. දැන් අවුට් ටයිම් කියලා වැටෙනවා. දැන් කියන්නේ ටයිම් එක ඉවරයි ඒ ටයිම් ඒ කැටගරි එකේ. ඔයාලා කාටුන් එක අර කලින් මම කොට කරේ ඒක දික් කරගන්න පුළුවන්. ඔයාලා කාටුන් දික් වෙන්න ඕන නම් මේ දින ඔයා කරපු දේ මේ දින රෙකෝඩ්ලා ඔයාලා පුළුවන් මේක ලස්සන සින්දුවක් දාගන්න. ලස්සන සින්දුවක් දාගන්න පුළුවන්. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඊට පස්සේ මෙන්න මේ රයිට් එක ලබා දෙන්න. ඊට පස්සේ පළවෙනි කාටුන් එක, ඒ කියන්නේ මේකේ පළවෙනි කොටස ඉවරයි. මට තව මේවා ඕන වැඩි කරගෙන. මම ඉත අඩු කරගත්තා. මම තව එකක් අඩු කරගන්න. මොකද මට මේක තග්ගල පෙන්වන්න ඕනේ හින්දා. ඒ නිසා මම අනිත් ඒවා සිලෙක්ට් කරගන්න. වාඩ දින්නේ ඒක සිලෙක්ට් ඔය අනාල පින්තූර වල සිලෙක්ට් කළා. වාඩ දින්නේ AD කරන්න. ඊට පස්සේ වා එක්ක මේ බෑග්ග්‍රවුන්ඩ් එකම තෝරගන්න නැත්නම් වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් මෙහෙම තෝරගන්න. ඊට පස්සේ ඔයාට අදාළ කැරක්ටර්ස් ටිකක් දාගන්න. නැත්නම් ඩ්‍රොයින් කරලා ඔයාට ඕන එකෙත් දාගන්නත් පුළුවන්. මේක පට්ටම ලේසි ඉතින්. මම මේ විදිහට දාගත්තේ ඉතින් මම චිත්‍රයකුත් අදලා මිනිහෙක්ව දාගත්තා. මෙතන මම ඇඳපු චිත්‍ර මිනිහා. ඉතින් කොහමද? මම මුදු මංකල් වාරේ කොහමද වට? එහෙම වාගේ යාළුන්ට කියලා ගානට මේවා එඩිට් කරගන්න මෙතන ස්ටාර්ට් කියන බටන් එක දීලා තමයි ඒක රෙකෝඩ් කරගන්න ඕනේ. වා ස්ටාර්ට් කියන බටන් එක දීලා මේ 3 2 1 ඉවරනට පස්සේ වා ගානට යාළුවොත් එක්ක ගානට මේකට ගැළපෙන විදිහට කරගන්න. ඒකලොත් එක්ක කතා කරලා කොහමද වෙන්න ඕනේ? වා කාටුන් එක ගානට වා මුලින් හරියට ගැහුවනම් ලස්සන කාටුන් එකක් නිර්මාණය කරලා වාඩි යාළුවන්ට පෙන්වන්න පුළුවන්. ඒක තමයි කියන්නේ තියෙන්නේ මට ඒ වීඩියෝ එකේදී මෙච්චර ලස්සනට හිත හිත කරන්න අමාරුයි. නැත්නම් ඒ වීඩියෝ එකේදී අද පෙන්වන්න වෙන්නේ නැහැ. මම රෙකෝඩ් වෙන එක ඉතින් කට් කරා. මම දැන් එක අර පළවෙනි කාටුන් එක විතරක් ෆිනිෂ් කරා. වඩ දින උඩ දින ෆිනිෂ් බටන් එක දීලා වීඩියෝ ටයිටල් ඒ කියන්නේ මේ කාටුන් එක නමක් දෙන්න මම මෝඩයා කියලා දෙන්න. නේද මම හේෂාන් කියලා දෙන්නම්කෝ. දැන් ඩිරෙක්ටර්ගේ නම අහනවා. මං SL ටෙක් ෂෝ කියලා දෙන්නා. මයි දෙකයි එක කැටගරියයි තෝරගත්තේ. ඔයාලට කැමති විදිහට කාටුන් එක නිර්මාණය කරගන්න පුළුවන්. පට්ටම ඉදේ ලේසි යවුලක් නැහැ මේ දින්. දැන් කාටුන් එක හේෂාන් ඩිරෙක්ටර් SL ටෙක් ෂෝ. දැන් ෆෝන් එකට සේව් වෙලා තියෙන වීඩියෝ එක. මේ දින් මං කරපු දේ තමයි. ඉතින් මම නිකම් මුකුත් කරේ නැහනේ. මේ විදිහට තමයි ඉතින් බලාගෙන ලැබෙන්නේ. ඔය ලස්සන නිර්මාණය කරන්න ලස්සනට බලා ගන්න පුළුවන් ඉතින්.
දැන්ඉති මං ඒ ඇප් එකෙන් කාටුන් හදන විදිහ නම් මං ඔයාලට කියලා දුන්නා. මං දෙවෙනි ඇප් එකට යන්න. අර ඇප් එකෙන් ඔයාලට මං හිතනවා ඔයාලට පොඩි හරි අදහසක් ගන්න ඇති කියලා. විනාඩි 10ක් ගියා වීඩියෝ එකට. මෙන්න ඊළඟ ඇප් එක. මේකත් තව මෙතන ක්‍රියේට් කියන එකට යන්න. මෙතන මේකේ හදන විදිය. ඔයාලට මේ මිනිහව ලොකු පොඩි කරගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට අදාළ පරිදි. මෙතන ඉදින් මට ලොකු දෙයක් කියන්න නැහැ. මෙතන තියෙන්නේ මෙන්න මෙදින් මෙතන ඔප්ෂන් එක මේ ක්ලික් කරා. මේක ක්ලික් කරගත්තා. මේ මිනිහට මොකක් හරි මේ බෑග්ග්‍රවුන්ඩ් මේ මූණ සුදු කරා, කළු කරා, ඊට පස්සේ ඇස් අනම්මනම් වෙනස් කරා, කොණ්ඩෙ වෙනස් කරා, ඒ වාට කැමති විදියට කලිසම් වෙනස් කරා, වාට කැමති විදියට සපත්තු වෙනස් කරා, ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. මේ මිනිහෙද්ද ගෑණියෙද්ද වෙනස් කරගන්නත් පුළුවන් මෙතනින්. මම මිනි එක තියාගන්න. ඉදිරියට එතන තියෙනවා. ඊට පස්සේ මෙතන මේකට ගියට පස්සේ වඩ බලා ගන්න පුළුවන් මෙයා කොයි විදියට ඉන්න ඕනි කියලා බලන ඉල්ලනවා මුලින්ම. මම හැපි මෝඩ් එකේ තියන්න. ඊට පස්සේ වඩ බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේක ඩ්‍රොයින් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න පුළුවන්. නැත්නම් වඩ වාගේ ලයිබ්‍රරි එකෙන් ෆොටෝ එකක් මේකට සිලෙක්ට් කරගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනුවට. එන්න එහෙම හැකියාවක් තියෙනවා. මෙතන ෆ්‍රී කියලා තියෙන තැනත් බෑග්ග්‍රවුන්ඩ් නැති. එදී ඔයාලට ලස්සන බෑග්ග්‍රවුන්ඩ් තෝරගන්න පුළුවන්. පේනවා ඔයාලට. තව මේ ලොක් කැරලව ගන්න එවදී මේ ලොක් කැර ලොක් තියෙන්නේ. ඒ ලොක් තියෙනව ගන්න බෑ. ඔයාලා සල්ලි ගෙවන වේෂන් එක ගන්න ඕනේ. ෆොටෝ එකක් කැප්චර් කරලා දාන්න ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඒ විදිහට තමයි ඒක ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙන මෙන්න මේ ෆ්‍රී වියු කියලා. අන්න ඒක ක්ලික් කරන්න. නැත්නම් ඔයාලා මෙතන මැසේජ් කියන එකට ක්ලික් කරන්නකෝ. ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලා මෙතනට එනවා වොයිස් කියලා එකක්. ඔයාලා තියෙන මෙතන වොයිස් කියන එකට ගිහිල්ලා මේ මිනිහා මොනවද කතා කරන්න ඕනේ කියලා දෙන්න පුළුවන් ඔයාලට. මේක ඇවිදින විදිය මෙහෙම දීලා ඔයාලා මේ වොයිස් එක ක්ලික් කරන්න. හලෝ කොහොමද? තේගින මේ වොයිස් කින් මෙතනට ගිහිල්ලා වොයිස් කින් එක ක්ලික් කරන්න එපා. මෙතන රෙකෝඩ් කියලා තියෙන්නේ. චුට්ටක් මර වැරදුනා මේ රෙකෝඩ් කියලා තියෙන්නේ. අන්න ඒක ඔබන්න. හැලෝ කොහමද? වා කොහමද? වා සැපෙන් ඉන්නවද? වාට කොහමද? ඉන්නින් මොකද වෙන්නේ? මයි channel එක subscribe කරන්න. හරි. දැන් මම එක කිව්වා. දැන් මෙයාගේ වොයිස් එක සේව් වෙනවා. ඊට පස්සේ දැන් මෙයා මේ ටිකම කියනවා. චුට්ටි වෙලාවක් යයි මොකද මගේ කනෙක්ෂන් එක චුට්ටක් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඔයාලට වෙන මෙතන ඇනලයිස් යුව වොයිස් කියලා වැටලා තිනවා. ඒක ලෝඩ් වෙනවා තාම. යාළුවනි ඉතින් කියන්න ඕනේ ඉතින් ඔයාලා තාම subscribe කළ නැත්නම් ආව subscribe කළ bell icon එක click කළා මේ වීඩියෝ ලයික් එකක් දාලා comment එකක් දාගෙන යන්න. මම තවත් කාටුන් හදන app තියෙනවා වත් විදිහට ගේන්නම්. තව ඔයාලට ඕන අවශ්‍ය වීඩියෝ යටින් comment එකක් දාගෙන යන්න. ඔයාලා තින චෝදන හැම දෙයක්ම comment එකක් වශයෙන් දාන්න. තව මාර දෙයක් කියන්න තියෙනවා. මගේ channel එකේ දැන් sponsor ලා මම හොයන, ඒ කියන්නේ ඔයාලගේ මොන හරි ඔයාලගේ මොකක් හරි එකක් promote කරගන්න තියෙනවා නම් මම sponsor ලා ඉන්නව නම් කියන්න. මගේ number එක තමයි 072 061 75 90. ඔයාලට පේනවා තාමත් මගේ connection එක අවුල් වෙනවා. තාමත් කැරගෙනව මෙතන. ඒ සමග සුට්ටක් cut කළා මම ආයෙත් voice එක add කළා මම ඔයාලට පෙන්නන්න. සමහරවිට යාළුනේ දෙවෙනි ඇප්ලිකේෂන් එකේ නම් මට ප්ලේ කරලා පෙන්වන්න හම්බ වෙන්නේ නැහැ. අර මොකද මගේ data connection එක අවුල්. වාර මේ බලාගෙන පුරාම පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ ඒ app එකට ගොඩක් data connection ඕනේ. තව ඒ app එක pro version එක තමයි ගොඩක්ම quality. ඔයාලා මර මම කලින් අර මේ කියලා දුන්නේ මේක. මෙන්න මේ app එකෙන් නම් ඔය video එක ගහගන්න. මෙන්න මේ video එක ගහුවේ. මේ දිනේ app එක. මම ඒක link එකක් දාලා තිනවා. Application එකම download කරගන්න. ඔයාලා හදලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවා වීඩියෝට ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් හැමදේම මතක තියාගන්න පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ෂෙයා කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක ක්ලික් කරලා ඔයාගේ සෝෂල් මීඩියා හැමතැනම ෂෙයා කරන්න. මේ කාටුන් හදන විදිය ඇප්ලිකේෂන් ගැන හැමෝටම දැනගන්න. යට තියෙනදී වෙනද වගේම subscribe කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක රතු පාට වෙලා තිබ්බොත් විතරක්
ආයක subscribe ඔබන්න. ඊට පස්සේ එහෙම එබුවට පස්සේ එහා පැත්තේ පොඩි bell icon එකක් මතු වෙනවා. අන්නේ bell icon එකත් click කරලා තියාගත්තොත් අපි ඊට දාපු සෙනින් වාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අද video ඉවරයි. මම හිතනවා අද video ටිකක් කට්ටියට තේරෙන්නේ නැති මොන හරි අවුලක් ගැටලුවක් මහ හරි case එකක් ආවද යටින් comment එකක් දාන්න. අපි SL Tech Show තවත් video එකකින් හමු වෙමු.